සෝසල් මීඩියාවල ගොඩක්ම වෛරල් වෙච්ච ටිකක් අමුතු කපල්ලයක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ තරුණියට ටිකක් දරුණු ආබාධ තත්ත්වයක් තියෙනවා. ඒ අනුවට පේනවා ඇති මෙයාට ඇවිදින්න වගේ දේවල් සිදු කරන්න බෑ. මේ කපල්ලගේ මුණ ගැහිලා තියෙන්නේ ඩේටින් ඇප් එකක් හරහා. ඊට පස්සේ මේ දෙන්නා ආදරය කරන්න පටන් ගත්තට පස්සේ සෝෂල් මීඩියා ඔස්සේ ගොඩක් දුරට වෛරල් වෙලා තියෙනවා. ඉතින් මේ වෛරල් වීමත් එක්ක මෙයාලට සමාජයෙන් ගොඩක් අපහාස ලැබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මෙයාලගේ පවුලට උදවිය පවා මේ සම්බන්ධයට කැමති වෙලා නැහැ. නමුත් මේ විදිහට ඊටම හොඳින් මේ තරුණියව රැකබලා ගන්න ආකාරය සෝෂල් මීඩියා ඔස්සේ පෙම්වතා පෝස්ට් කරලා තියෙනවා. ඇගේ සියලුම වගේ කටයුතු මෙයා විසින් තමයි තනියම සිදු කිරීම කරන්නේ. කොහොම වුණත් මේ විදිහට ටික කාලයක් ඉන්නකොට මේ තරුණිය ප්‍රෙග්නන්ට් වෙලා තියෙනවා. ඒ අනුව මාස කිහිපයකට පස්සේ ඇය මේ වගේ නිරෝගී දියණියක බිහි කරලා තියෙනවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති මේ අතර කාලය තුලත් විශාල වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙයාලට අපහාස කිරීම මෙල් වෙලා තියෙනවා. නමුත් ඒ සියලු බාධක දරාගෙන මේ වෙනකොට මේ තුන්දෙනා බොහොම හොඳ පෞල් ජීවිතයක් ගත කරනවා කියලා තමයි ඔවුන් පවසන්නේ.